ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා කියලා ප්‍රචාරය වුණු ප්‍රවෘත්තිය බොරුවක් කියලා පෙන්වන්න බොරුවක් කියලා කියන්න ඔවුන් උත්සාහ කරනවා. ඒක ඉතින් ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය බොරුවක් නෙමෙයි, ඒක සත්‍ය සිදුවීමක් කියන බව දැනට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ගැටුමේ ඇතුළාන්තය මොකද්ද? අනුර කුමාර ඇත්ත වශයෙන්ම ජයග්‍රහණය කළේ ජාතික ජනබලවේගය, එහෙම නැත්නම් මාලිමාව කියන නමින් අලුතින් දාගත්තු වෙස් මුහුණ නිසා. ඔහු පැරණි ස්වරූපයෙන්, එහෙම නැත්නම් ජනතායුක්ති ප්‍රමුණ වශයෙන්ම ඡන්දෙ ඉදිරිපත් වුණා නම් කවදාකවත් අනුර කුමාරට ඉනන්ඩ හම් වෙන්නේ නැහැ. අනුර කුමාරට ලැබුණු 143ක් පමණ වන ඡන්ද වලින් ඇත්ත වශයෙන්ම ජේවිපී ඡන්ද තියෙන්නේ 3/4. අනිත් සියල්ලම JVP ඡන්ද නෙමෙයි. ඒවා ඔය මාලිමාව, එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ කියන නමින් හදාගත් බලවේගයට ලැබුණු ඡන්ද. ඉතින් මෙතනදී අත් වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කළේ අර සිංහල ජන ව්‍යවහාරයේ තියෙන නංගිව පෙන්වල අක්කව දෙනවා වගේ වැඩක් තමයි කළේ. ඒ කියන්නේ JVP තමයි අක්කා, NPP එක, එහෙම නැත්නම් ජාතික ජන බලවේගය තමයි නංගි. එතකොට ජාතික ජන බලවේගය කියන එක තමයි පෙන්වන්නේ. මොකද උන් දන්නවා කිසිසේත්ම ඔවුන්ට JVP වශයෙන් ජයග්‍රහණයක් ලබන්න මේ රටේ බෑ කියන බව. මොකද ලංකාවේ දැන් 70 අවුරුදු සාපයක් ගැන කතා කරන්නේ ඔවුන්. ඉතින් ඔය 70 අවුරුද්දෙන් JVP අවුරුදු 60ක්ම දේශපාලනය කරලා තියෙනවා. 1964 තමයි JVP පිහිටුවල තියෙන්නේ. එතකොට ඔවුන් බලයට එන්නේ 2024. ඒ කියන්නේ හරියටම අවුරුදු 60ක් ගත වෙලා තියෙන ඔවුන්ට බලයට එන්න. ඒ නිසා 70 අවුරුදු සාපයේ කාලයෙන් අවුරුදු 60ක්ම ඔවුනුත් මේ රටේ දේශපාලනය කරලා තියෙනවා. එච්චර කාලයක් ගිහිල්ලත් ඔවුන්ට මේ රටේ බලයට පත් වෙන්න බැරි වෙච්ච හේතුව අපි නම් කලින්ම තේරුම් අරගෙන හිටියා. ඉතින් නාකි රැවුලා වගේ අයට දැන් තමයි තේරිලා තියෙන්නේ. දැන් තමයි එයා කියන්නේ JVP මූලධර්මවාදී, අන්තවාදී, ඒ නිසා තමයි මේ රටේ ජනතාව මෙච්චර කාලයක් ඔවුන්ට බලය ලබා දුන්නේ නැත්තේ කියලා. ඉතින් අපි නම් ඕවා තේරුම් ගත්තේ උසස් පෙළ ශිෂ්‍යෝ වශයෙන් ඉන්න කාලේ. ඉතින් නාකි රැවුලාට දැන් තමයි තේරිලා තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ අක්කා JVP නංගි NPP එකනේ. ඕක තව මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. මේ ආණ්ඩුවේ අක්කා තමයි ටිල් විසිල්ලෝ. නංගි තමයි අනුර කුමාර. මොකද අනුර කුමාරව තමයි පෙන්වුවේ. මේ ආණ්ඩුවේ තිරේ පිටිපස්සේ ඉන්න න්‍යායාචාර්යවරයා, කොමියුනිස්ට් න්‍යායාචාර්යවරයා ටිල්වින් සිල්වා කියන බව අපි මුලින්දම කිව්වා. එතකොට ආණ්ඩුවට ලැබුණු ජනවර්ම තුළ පැහැදිලිවම එකිනෙකට පෑහෙන්නේ නැති, පාස්සන්න බැරි කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ තමයි පැරණි මූලධර්මවාදී JVP බලවේගය, අලුතින් මාලිමාව, එහෙම නැත්නම් ජාතික ජන බලවේගය කියන කණ්ඩායමට එකතු වුණු විශාල පිරිසක් තමයි ඉන්නේ. ඒ කියන්නේ 143න් 3/4ක් වගේ තමයි සැබෑ JVP කාර්යෝ ඉන්නේ. අනිත් අය මේ අලුතින් එකතු වෙච්ච අය. ඉතින් මේ දීගය සාර්ථක වෙන්නේ නැහැ කියන බව අපි මුලින්දන් කිව්වා. ඇත්ත වශයෙන්ම ජයිපේ නැත්තම් අනුර කුමාරව, එහෙම නැත්තම් මේ ආණ්ඩුව විවේචනය කරන බොහෝ දෙනා හිටියට මෙන්න මේ අර්බුදය ගැන කතා කරපු එකම කෙනා මම පමණයි. මම විතරයි මේ ගැටලුව ගැන විග්‍රහයක් කළේ. මොකද මේ කණ්ඩායම් දෙක එකට පාස්සන්න පුළුවන්, එකට තියන්න පුළුවන් කණ්ඩායම් දෙකක් නෙමෙයි. මේක සාර්ථක වෙන්නේ නැහැ කියන බව මම තමයි මුල්වරට කිව්වේ. ඉතින් මේ වෙනකොට ඒක ඔන්න සනාථ වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් බොහෝ දෙනා කිව්වේ මේක ගෝටා පාට් 2 වෙයි කියලා. හැබැයි මට පේන විදිහට නම් මේක ගෝටා පාට් 2 නෙමෙයි, යහපාලනේ පාට් 2 වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මොකද යහපාලනේ වුණත් ඔය ගැටලුවම තමයි.
යහපාලනේ දියුණුත් එකිනෙකට පාස්සන්න බැරි පෑහෙන්නේ නැති බලවේග දෙකක්. ඒ කියන්නේ සිරිසේන මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකික බලවේගයයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ එජාප බලවේගයයි කියන මේ කණ්ඩායම් දෙක එකට තියන්න බෑ. එකට පාස්සන්න බෑ. ඒ නිසා තමයි ටික කාලයක් දුවලා තවදුරටත් දුවන්න බෑ කියලා තේරෙනකොට සිරිසේන මහත්තයාට සිද්ධ වුණේ බලහත්කාරයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරන්න කරලා අන්තිමට යහපාලන ආණ්ඩුව මහා විගඩම කෝලමක් බවට පත් වුණා. ඒ දවස්වල යහපාලනේ ගෝඩ් ෆාද වෙලා හිටපු ජවිපේ ලාල්කාන්තම තමයි කිව්වේ යහපාලනේ කියන විගඩමක් කියලා. ඉතින් ඒක අපි කවුරුත් හොඳ ආකාරවත් දැක්කා. ඉතින් මේ ආණ්ඩුවත් මෙන්න මේ කරපු බොරු වැඩේ, මෙන්න මේ කරපු කූට වැඩේ නිසා විගඩමක් බවට පත්වීගෙන එන බවක් තමයි අපට නම් පේන්න තියෙන්නේ. ඉතින් ඉහෙනෙකට පැහුනට පස්සේ හරි නාකිරැවුලා වගේ අයට මේ ටික තේරිච්ච එක ගැන නම් අපට පොඩි සතුටක් තියෙනවා. හැබැයි අපි නම් මේවා උසස් පෙළ ශිෂ්‍යයෝ වශයෙන් ඉන්න කාලේ ඉඳන් තේරුම් ගත්තු දේශපාලන කාරණා.